මගේ ජීවිතේටම දැකලා නැහැ. අපි ඇහැරුණාට පස්සේ අම්මා අවදි වෙන එකක් දැකලා නැහැ. අපි දැකලා තියෙන හැමදාම අපි ඇහැරෙනකොට අම්මා ඇහැරිලා කලින්. මම ජීවිතේ දැකලා නැහැ අපේ අම්මා අපිට කලින් නිදා ගන්නවා. මට ඇහෙනවා ගෙදර ලිපාස් කරනවා. රැහැට ලිපි අලුවාස් කරලා ඊට පස්සේ භාජන ඔක්කොම හොදලා අතු අතුපතු ගාලා ඔක්කොම කරලා ජනේල් දොරවල් වහලා ඒව ඔක්කොම බලලා තමයි අම්මා නිදාගන්නේ. ඔබ දිහා බලන්න දැන්. ඒකයි මම කිව්වේ. මේ විවාහ වෙනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. කසාද බඳින බැඳලා ඒ බිරිඳ හිතනවා නම් මිනිහාගේ ආසාවල් ඉෂ්ට කරන එක බිරිඳ කියලා වෙසඟනත් ඒක කරනවනේ. වෙසඟනකගේ බිරිඳගේ වෙනසක් තියෙනවා. මෙන්න වෙනස. ඈ පුබ්බුට්ටායිනි බිරිඳ කලින් අවදි වෙනවා. කාට කලින්ද අවදි වෙයි? අවදි වෙන්නේ. ඈ? ඇහෙන්නේ. ස්වාමියාට කලින් අවදි වෙනවා. පච්චා නිපාතිනි කාට පස්සේද නිදාගන්නේ? ස්වාමියා නිදාගත්තට පස්සේ නිදාගන්නේ. එතකොට බිරිඳකගේ වෙසඟනකගේ වෙනස ඊළඟ තමයි ඔක්කොටම පස්සේ නිදා ගන්නවා නම් ඔක්කොටම කලින් අවදි වෙනවා නම් බිරිඳකට නිින්ද අඩුයිද වැඩිද? ගෙදර නිින්ද අඩුම කෙනා කවුද? බිරිඳ. ඈ දෙව්ලොව යනවා. ඈ දෙව්ලොව යනවා. කන මතෙන් බුදියාගෙන ඉන්න බවලත් ඉන්නව නේද? කොහේ ඇයිද දන්නේ? ස්වාමියා තේක හදලා බිරිඳට ගෙනත් දෙනවා නම් කොහේ ඇයිද දන්නේ? දැන් මේකේ ස්වාමියාගේ චරිත කතාවක් නැහැනේ මෙතන. අම්මා තාත්තා කැම මේ දරුවගේ දියුණුව වෙනුවෙන් විවාහයක් දුන්නේ, විවාහයක් කරලා දුන්නේ. ඒ ස්වාමියා ළඟ ඈ ඉන්නේ. කලින් අවදි වෙනවා, පස්සේ නිදා ගන්නවා. හරි නිින්ද අඩුයි මේ කෙල්ලට. ඇහැ දෙව්ලොව යනවා. දැන් මං එදත් මේ පින්වතුන්ට කිව්වා මේ බනහන්න ඕනේ මේ ආච්චි අම්මලාද ළමයි ටිකද? ඉතින් ළමයිට ඔයාලම කියනවා පන්ති පලයල්ලා. දැන් ටියුෂන් කරන සර්ලා කියලා දෙනවද කෙල්ලන්ට? දූලා ඔයාලා පුබ්බුට්ටායිනි කලින් නැගිට පල්ලා, පච්චා නිපාතිනි පස්සේ ඉඳගෙන. ටියුෂන් ක්ලාස් වල මේවා කියලා දෙන්නේ. ඒ නිසා මේවා දරුවන්ට කියලා දෙන්න. මේවා තමයි විවාහයකට පතිකුලයකට යන කෙල්ලන්ට දෙන්න ඕන උපදෙස්. මේවා ගැන කිසි තැකීමක් නැහැ. මඟුල් සාරිය ආභරණ ඒවා හදන්න එහෙම දුවනවා. නමුත් විවාහයට යන කෙල්ලට උපදෙසක් දෙන්න කෙනෙක් හොයාගන්නේ නැහනේ. මේ බණ ටික කියනකොටම මෙතන ඉන්න ගොඩාක් අයට දැනටත් හිතිලා ඇති, අනේ දෙයියනි අපි බඳින්න කලින් ওই ටික කිව්වනම් කියලා. ඊට පස්සේ තියෙනවා පුබ්බුට්ටායිනි පච්චා නිපාතිනි කිංකාර පටි පටිසාචිනි. කිංකාර පටිසාවිනි කියලා කියන්නේ කුමක්ද කුමක්ද කරන්නේ කියලා හොයලා බලලා කරන්න ඕන. ඔන්න හොඳම උදාහරණය විසාකා. විවාහ වෙච්ච දවසේම වෙළඹකගේ පැටියෙක් ලැබිලා ඒ කටයුතු ටික ඔක්කොම වින්නබු කම කළානේ. විසාකාට ඒ ගුණේ පිහිටලා තිබ්බ හැටි. විසාකා සමහර ගෙවල් වල ඉන්නවා මේ ටීවී බලාගෙන සමහර කාන්තාවෝ ටීවී බලාගෙන මේ ඉන්නවා ගෙදර කිසි වැඩක් නැහැ වගේ. මෙහි මකුළු දැල් බැඳිලා මිඳුලේ වල් ඇවිල්ලා අරේ භාජන පිලුණු වෙලා බත්මුත්ති අඩිය අල්ලලා හොද්ද කරවෙලා වගක් නැහැ. ඇයි කිංකාර මොනවද කරන්න තියෙන්නේ කියලා හොයන්නේ. බිරිඳක් වුණාට පස්සේ
මොනවද කරන්න තියෙන්නේ කියලා ගෙදර දොරේ වැඩ කටයුතු හොය හොයා කරන්න ඕන. ඒකයි වෙසඟනකගේ බිරිඳකගේ වෙනස. මේ බිරිඳවරුන්ගේ ගුණ තුල පිහිටලා නැත්නම් ඈට නරක නාමයක් වැටෙනවා. ඒ නිසා බලන්න ඕන සමහර ගෙවල් වල කාන්තාවෝ ඉන්නවා හරි මෝසලයි. ගෙදර වල් ගහක් ගලව ගන්නෑ, අතුපතු ගන්නෑ, මකුළු දැල් ටික කඩා ගන්නෑ. සමහර ගෙවල් සිරියාමන්තයි. ඒ ගෙදර කවුරු හරි ස්ත්‍රියක් ඉන්නවා හොඳට මල් පැල හදාගෙන මකුළු දැල් කඩලා ගේ බඩු මුට්ටු පිළිවෙලකට තියලා හොඳට අතුපතු ගාලා කුසිය මේ පිළිණු කරගන්නේ නැතුව පිළිණු ගඳ ගේන් එන්නේ නැතුව හරි ලස්සනට තියාගෙන ඈට ඒක පිනක්. ඈට ඒක පිනක්. ඈට තියෙන මහන්සිය මේ ජීවිතේ විතරයි. ඈට තියෙන වැඩ වැඩි බව මේ ජීවිතේ විතරයි. ඈට තියෙන වෙහස මේ ජීවිතේ විතරයි. අවුරුදු 50ක් 60ක් නිම්මාන රතිය ආයුෂ මනුස්ස අවුරුදු 8000ක් ඒ එක දවසයි. මනුස්ස අවුරුදු 8000ක් ඒ එක දවසයි. දවස් 30ක් මාසෙයි මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 8000ක් ඒ කිය ආයුෂ මිනිස් අවුරුදු 8000ක් දැන් නිම්මාන රතිය ඉපදුන විශාකාට බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාලා තව දවසක්වත් ගිහිල්ලා නැහැ. පැය කිහිපයයි. මේ බලන්න කාන්තාවකට දිව්‍ය ලෝකෙට යන මාවත හදාගන්න තියෙන්නේ පන්සලින්ද ගෙදරින්ද? ගෙදරදීමයි. මේවා කියලා දෙන්න දරුවන්ට, මේ පුංචි ඈයන්ට කියලා දෙන්න. මේ සූත්‍රයක්වත් අහන්න යොමු කරවන්න. පින් තියෙන දරුවෝ ඉන්නවා, ඒවා කරනවා. ඔය ෆෝන් පාවිච්චි කරන්න එපා, කම්පියුටර් පාවිච්චි කරන්න එපා කියලා ඔය ධර්ම දේශනා වලින් අහලා අපිට කොතෙකුත් මුණ ගැහිලා තියෙනවා. ළමයි ඉන්නවා දැන් අවුරුදු ගාණක් ඒ ෆෝන් පාවිච්චි කරන්නේ නැතුව ලස්සනට ඉස්කෝලේ වැඩත් කරගෙන ඉන්න. අහලා ඇහුවොත් කරනවා, ඇහුවේ නැත්තම් පිරිහෙනවා. මං ඒකනේ අර කිව්වේ කෙල්ලන් රකින්න අමාරුයි කියලා. අර තාත්තා නැති දුවෙක්, අර අම්මා රැකගෙන හිටියා අවුරුදු 16ක්. දැන් ළඟදී අම්මා රෑ එකට නැගිටලා බලමුට කෙල්ල නැහැ. හොයලා බලනවා, බැලුවා අම්මට කලන්ත. අම්මා හොයලා බලලා දරුදුකටත් එක කලන්තය දෙල වැටුණා. නිින්ද ගියා අම්මට. එහෙම පහට ඇහැරුණා. ඇහැරලා බලමුට කෙල්ල ඉන්නවා ඇඳේ. කොස්ස කැඩෙනකල් ගැහුවා තෝ කොහෙද ගිය කියලා. කෙල්ල කිව්වා කියේ නැහැ. අපි ළඟට පැමිණිල්ල ගෙනාවා. ඊට පස්සේ අපි සැර දැවත් ඔගේ දත් ටික ගලවලා අතට දෙනවා කීපියේ කියලා. ඇයි එනවා වෙන්නේ? කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? චූටි දෝනි කොහෙද ගියේ කියලා අහන්නද? ඊට පස්සේ කිව්වා දැන් මාස ගාණක් යනවලු නෑ එකට අවුරුදු 16යි. මං ඇහුවා තෝ ඇයි ගියේ? නෑ මේ යාත් එක්ක කතා අවුරුදු 16 කොල්ලෙක් එනවා රෑට මුණ ගැහින්න. මේ බලන්නට මුන්ට උදේ කිරිහාර ටිකක් හදන්න හැරෙන්නේ නැහනේ මුන්. කොයි හරි කෙල්ලෙක් ඉන්නවා කිව්වොත් ඔරලෝසු කටු කැරකෙන්නේ නැහැ. අවුරුදු 16 කොල්ලෙක් හොයාගෙන ගිහිල්ලා. ඇයි කියලා අහනකොට අම්මා හැම වෙලාවෙම ඉන්නවා. ඉස්කෝලේ යනකොට ගේට්ටුව ගාව ඉන්නවා. එනකොට ගේට්ටුව ළඟ ඉන්නවා. ක්ලාස් යනකොට ගේට්ටුව ළඟ ඉන්නවා. එනකොට ගේට්ටුව ළඟ ඉන්නවා. මට කොල්ලෙක් දිහා බලන්න තප්පරයක්වත් අවස්ථාවක් නැහැ කිව්වා. ඒ කියන්නේ මේකෙන් අදහස තමයි කෙල්ලන්න මේ කොල්ලෙක් දිහා බලනවා කියන්නේ පරම නිධානයක් දිහා බලනවා වගේ හැඟීමක් ඇති වෙනවා ඇති. මට ඒකෙන් හිතුනේ. ඊට පස්සේ මං කල්පනා කළේ කොල්ලෙක් දිහා තප්පරයක්වත් බලන්න අවස්ථාවක් නැතුව කෙල්ලෙක් රකින්න අම්මාටවත් කෙල්ලු රකින්න අමාරුයි. පිම්පව් කියලා දුන්නොත්, කුසල් අකුසල් කියලා දුන්නොත්
මැරිලා යන ලෝකයේ ගැන කියලා දුන්නොත් උන් හැදී. ටියුෂන්ම දක්කනවා දක්කනවා. විභාග ලියාපන් කියලා දක්කනවා දක්කනවා. ගාල්ල මාතර පැත්තේ ප්‍රසිද්ධ පාසලකින් මට ධර්ම දේශනාවකට ආරාධනා කළා. ඒ පාසලේ ඉහළම ප්‍රතිඵල හැම අවුරුද්දේම. නමුත් කෙල්ලෝ පෙති බොනවා මත් පෙති. කෙල්ලෝ රෑ එළිවෙනකල් ෆෝන් පාවිච්චි කරනවා. ඉස්කෝලේ ෆෝන් පාවිච්චි කරනවා. ෆෝන් අරන් පොලේ ගහලා ඉවරයක් නෑ කියලා සර් කෙනෙක් මට කතා කරේ. මට බන්නට ආරාධනා කළා. ප්‍රතිඵල ඉහළයි. අම්මලා සතුටු වෙන්නේ දරුවන්ගේ ගුණධර්ම වලින් නෙවෙයි. කෝ මව්ගුණ දරුවන්ගේ යහපත පෙන්වලා දෙන මව්ගුණ කෝ හොයන්නේ රිසල්ට් වල ඒ අකුර හොයනවා. කෙල්ලගේ ගුණධර්ම හොයන්නේ. කොයි අම්මද බැඳලා බඳින්න යන කෙල්ලට කියන්නේ තෝ මිනිහාට කලින් නැගිටපන්. පස්සේ නිදාගනින්. ගෙදර වැඩ හොයලා කරපන්. අද කාලේ කකුලේ හැප්පුණත් පුටුවක් එහි කරන් එහෙට මෙහෙට කරන්නේ නැහනේ. ඈලා කෙසේ නම් නිම්මාන රති යන්නද? කිංකාර පටිසාතිනි. කුමද්ද තියෙන්නේ කියලා. ඈ ගෙදර කටයුතු හොයලා බලන්න ඕන. රිදි ගොඩ ගැහිලාද ළමයිගේ මහත්තයාගේ රිදි ගොඩ ගැහිලාද කියලා බලන්න ඕන. එදා රිදි ටික එදා හොදන්න ඕන අම්මලා. බිරිඳ වැඩ ගොඩ ගැහෙන්න දෙන්න හොඳ නෑ. ඊට පස්සේ වැඩ තියෙන නිසා කෝල් එකක් ආවත් වචනෙන් දෙකින් ඉවරයි. හා හා ඒක තමයි මේ හොඳයි. හොඳයි අනේ මට පොඩ්ඩක් කටයුත්තක් තියෙනවා හොඳයි කියලා තිබ්බා. ඒතර කාලයක් යනකොට එයාට දුරකථන ඇමතුම් දෙන අය දන්නවා මෙයා රවුම් කෝච්චියක් නෙවෙයි කියලා. රවුම් කෝච්චිය කිව්වෙ මොකටද? නවතින්නේ නෑ. කෝච්චි පාරට නවතින තැනක් තියෙනවා. රවුම් කෝච්චිය කොහේ හරි කරකිනවා. ඒ නිසා යාලත් පුරුදු වෙනවා වචනෙන් දෙකින් කතා විවර කරන්න. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? කිංකාර පටිසාවිනි පටිස්සාවිනි. කුමක්ද තියෙන්නේ කියලා හොයලා බලන්න ඕන. ඔය ඔක්කොම එක ගුණයකට වැටින්නේ. මනාපචාරිනි. මනාප විදියට හැසිරෙනවා. කවුරු මනාප විදියටද හැසිරෙන්නේ? ස්වාමියා. ස්වාමියා කියනවා ඔයා ඔය ඇඳුම් ඇඳලා යනකොට මං නම් එච්චර මනාප නැහැ කියලා. එතකොට බිරිඳ ඒක පිළිගන්නවා නම් ඈ මනාපචාරිනී. බිරිඳ කියනවා නම් අනේ ඔයා දන්න කේල් මල් අද කාලේ මේවා තමයි අඳින්නේ. ඒ වචනින්ම ඈගේ දිව්‍ය ලෝකයේ යපයයි වෙන් වෙනවා. මනාපචාරිනී මනාප විදියට ඉන්නවා. ඊට පස්සේ ස්වාමියා කැමති කෑම මොනවද ඒව හදාලා දෙනවා. තමන් කැමති ඒවා නෙවෙයි. එතකොට මේ නිම්මාන රතී යන කාන්තාව ගොඩාක් තමන්ගේ හැඟීම් පාලනය කරන කට්ටියක්. තමන්ගේ ආශාවල් ගොඩාක් පාලනය කරන ස්ත්‍රීන් පිරිසක්. ඇයි ඔය අතරේ තැහෙනවනේ කාන්තා විමුක්තිය ගැන ඇහෙනවා. අපිට අපිම ආදායම් ලබනවා නම් අපි මේ පිරිමින්ට යටත් වෙලා ඉන්න ඕනේ. පිරිමින්ට සේ සම අයිතිවාසිකම් ඕන කියලා ඒවත් ඇහෙනවා. ඇයි ටීවී එකක් දාලා තියෙනවනේ. ඒ කස්සේ මැය මනාපචාරිණි ස්වාමියා කැමති විදිහට ඉන්නවා. ඊට පස්සේ තියෙනවා කියනවා ස්වාමියා කියනවා ඔය ෆෝන් නොබෝබා ඉන්නපා. ඒකට එයා දැනගත්තොත් ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයා හැමදාම එහි මේ ඇවිදින්න එපා. එයා ඒක කරන්නේ නැහැ. මනාපචාරිණි ප්‍රියවාදිනි ප්‍රියවාදිනි ප්‍රිය වචන තමයි කතා කරන්නේ. කවුරු ප්‍රිය වචනද කතා කරන්නේ? ස්වාමියා.
පිරිමියා කියනවා ගෑනු කෙනත් එක ගෑණියේ ඔවා කියන්න එපා මගේ ඔළුව රිදෙනවා කියලා. ඒ කියන්නේ අප්‍රිය යමනාපයිනේ. ඒත් කියනවා. ඒ කියන වචන වලින් තේරෙනවා ඈ කොයිහිද යන්නේ කියලා. ඒ නිසා තේරුම් ගන්න තමන් දෙව්ලොවද යන්නේ දුගතියකද යන්නේ කියලා gederimma හොයන්න පුළුවන්. මේ බලන්න දෙව්ලොව හෝ නිරේ අනේකට කසාද බැඳද නැද්ද කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. මේ විවාහ වෙච්ච කෙනා විවාහ ජීවිතයේ තුල දෙව්ලොවක් හදාගන්න හැටි. මේක කියනකොට පවා ගැටෙන්න පුළුවන් කෙනෙක්. ගැටෙන්න එපා. මේක බුද්ධ වචනේ. මහා සුදර්ශන සක්විති රජතුමාගේ බිරිඳගේ නම සුභද්‍රා. ඒ සුභද්‍රා මහා සුදර්ශන රජුරුවත් එක්කම හිටියා අවුරුදු 84,000ක්. අවුරුදු 84,000ක් බ්‍රහ්මචාරිව හිටියා. සුභද්‍රා දේවිය සුදර්ශන රජුරුවෝගේ අවසාන කාලේ ළඟට ගියා. ළඟට ගිහිල්ලා කිව්වා මේ දැන් මේ යහනේ නිදාගෙන ඉන්නවා රත්තරන් යහනක බටහිරට හිසලා දකුණට පාලා මේ මේ නැගෙනහිරට සිරිපා යොමු කරගෙන පා යොමු කරගෙන දකුණු දිශාව බලාගෙන උතුරට පිටුපා ඉන්නවා. හරියටම අපේ බුදුරජාන් වහන්සේගේ පිරිනිවන් ඥාන තිබ්බ තැනමයි සුදස්සන රජුරෝ නිදාගෙන ඉඳලා තියෙන්නේ. ඒ රජතුමාගේ අමුතු ඉරියව්වෙන් සුභද්‍රාට සැක හිතුණා සක්විති රජුරෝ නැති වෙයිද කියලා. සුභද්‍රා වැඳගෙන කිව්වා 84,000ක් රාජධානි අතරින් මේ කුසාවතී රාජධානිය හරි සොඳුරුයි. කුසාවතී රාජධානිය ඔබ සුවසේ සිටින්ට කියලා. ජීවිතේ නම් නැති වෙන එකක් ගැන හිතන්න එපා කියලා. මේ සුභද්‍රා ඇතුළු මේ දිවි අප්සරා වංශයේ ඉන්න කාන්තාවෝ 84,000ක් ඔබ වෙනුවෙන් උපස්ථාන කරන් ඉන්නවා. ඔබට ගොඩාක් ආදරේ. ඒ නිසා අපි ගැන හිතලා ජීවත් වීමේ සැපේ හිතන්න කිව්වා. ওই විදිහට ගොඩාක් දේවල් කියාගෙන යනකොට සුදර්ශන රජුරුව කිව්වා සුභද්‍රා නුඹ 84,000ක් අවුරුදු මන් ළඟ ඉඳලා එකම එක දවසක්වත් මගේ හිත රිදෙන වචනයක් කියලා නැහැ කිව්වා. සුභද්‍රා අද අවසාන දවසේ මගේ හිත රිද්දන්නේ ඇයි කියලා ඇහුවා. ඇයි ස්වාමිනේ මං ඔබ වහන්සේගේ හිත රිද්දුවේ ඇයි කියලා ඇහුවා. සුභද්‍රා මට අමනාප වචන කියන්න එපා. මට මනාප වචන කියන්න. කොහොමද ස්වාමිනේ මනාප වචන කියන්නේ? මෙහෙම කියන්න කිව්වා. 84,000ක් රාජධානි තියෙනවා. කුසාවතී රාජධානිය ප්‍රමුඛ කරගෙන මේ සියල්ලම අනිත්‍යයි. වෙනස් වෙනවා, නැති වෙනවා. අපේක්ෂාවක් නැතුව මැරෙන්න කියලා කියන්න කිව්වා. මේ සුභද්‍රා ඇතුළු මේ අන්තපුරේ කාන්තාවෝ සියලු දෙනා අනිත්‍යයි සංකතයි වෙනස් වෙලා යනවා. අපේක්ෂාවක් නැතුව මැරෙන්න කියලා කියන්න කිව්වා. ඒ වචන මට ප්‍රියයි කිව්වා. අර සුභද්‍රා ඇස් දෙකේ කඳුළු පිහදාගත්තා. වැඳගත්තා. ස්වාමීනි මේ කුසාවතී රාජධානි ඇතුළු රාජධානි අනිත්‍යයි වෙනස් වෙනවා අතහැරලා යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ වහන්සේ අපේක්ෂාවක් නැතුව මැරෙන්න කියව. ඈ තමයි යසෝදරා. ඈ යසෝදරා කවදාවත් හිත රිද්දලා නැහැ. ප්‍රියවාදිනී කැමති වචනේ දෙනවා. අද ගෙදරක ස්වාමියාට බිරිඳගෙන් ප්‍රිය වචන කවදා වෙනකල් අහන්නද? ප්‍රිය වචන කවදා වෙනකල් අහන්නද? තරුණ කාලේ කොල්ලෝ කෙල්ලෝ යාළු වෙලා අනේ බබා පැටියෝ යා කෑවද හොරතලාය රත්තරන්ය කියලා එවනකොට කොල්ලන්ට හිතෙන්නේ හැමදාම ඇහි ඒක කියලා. බැන්දට පස්සේ ඇඟට කතා කරලා කියන බුරු නැගිටපන් මේ ගොනත් එක ආවගින් පස්සේ මට විචිදේ පුදුම ලෝකයක්. අනේ මහාන වෙන්න ඇත්තා
කියලා පිරිමින්ද එතකොට හිතෙනවා. එදාට තමයි හිතෙන්නේ මහාන වුණා නම් හොඳයි කියලා ගෑනුන්ගෙන් හොඳට අහගත්තට පස්සේ. අනිවාර්යෙන් අහගන්න ලැබෙනවා කියලා දන්නවනම් කලින්ම ඕකෙන් පැනගත්තනම් හරි. ඒ අමතර කාරණාවක් කිව්වේ ප්‍රියවාදිනී කියන්නේ ස්වාමියාට ප්‍රිය වචනෙන් කතා කරනවා. එතකොට ස්වාමියාට ප්‍රිය වචනම තමයි කතා කරන්නේ. මේ වාගේ ගුණධර්ම තියන අය චාතුම් මහරජිකේ පහු කරගෙන තුසිතේ පහු කරගෙන යාමේත් පහු කරගෙන නිම්මාන රති උපදීන්නේ විසාක ඉන්න තැන. කොච්චර ඉහළට යනවද? මම මේ කියන්නේ මේවා ਸਰව සම්පූර්ණේම හදාගන්න සමහර කෙනෙකුට අමාරු ඇති. නමුත් ටිකක් හරි වරුදු කළොත් චාතුම් මහරජිකේට හරි. මොකද මේ පෙරේත ලෝකෙකට වැටෙන්නේ නැතුව ඉහළට පොඩ්ඩක් යන්න. කියන්නේ ස්වාමියාට ගෞරවය දෙනවා පඹේක් හරි ස්වාමියා. එතකොට මේව අහනකොටම තේරෙනවා ගුණධර්ම අතින් කොච්චර ඈත් වෙලාද අපි කියලා. ඔය පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව යේතේ බත්තු ගරුණෝ හොන්ති මාතාතිවා පිතාතිවා සමන බ්‍රාහ්මනාතිවා තේ සක්කරෝති ගරු කරෝති මානේති පූජේති අබ්බහගතේච ආසනෝ දෙකේන පටි පූජේති. ස්වාමියා ගරු කරන අය ඉන්නවනේ, අම්මා තාත්තා සමන බ්‍රාහ්මණයෝ. ස්වාමියා ගරු කරන අයට තමනුත් ගරු කරනවා. කියන්නේ ස්වාමියා වැඩියෙන් ආදරය ගෞරවය කරන අය ඉන්නවනේ, ඒකට බාධා කරන්නේ නැහැ. අද කාන්තාවක් විවාහ වුණාට පස්සේ ස්වාමියා අම්මත් එක්ක කතා කරගෙන ඉන්නකොට මේ කෙල්ල කියනවා හැන්දෑවේ, ඔයා මට වැඩි ආදරේ අම්මටනේ. ඉරිසියාව මේ අම්මයි පුතයිනේ කියලාවත් හිතෙන්නේ නැහැ. මම මේ ගෙදෙට ඇවිල්ලා මාසෙයි දෙකයි, මේ කොල්ලා අම්මගේ කුසේ ඉඳලම ආපු එක්කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. තමන්ට පඹෙක් හරි මිනිහෙක් විදියට මේ පිරිමියෙක් හැදුවේ අම්ම කෙනෙක් නේ කියලා හිතන්නේ නැහැ. මම මේ විස්තර මේ විදියට කියන්නේ බනකට මේ කිව්වොත් නම් අහගෙන ඉඳී මිසක් අහගෙන ඉන්නවා මිසක්ක. ගෙදර මන්නම් හිතන්නේ ස්වාමියෙකුට බිරිඳට මේ ටික කියන්න පුළුවන් වෙයි කියලා. එකක් දෙකක් කියනකොටම වාගන්තුගේ කටතොගේ බන කියයි. සාදුකාරයක් ඔය වගේ දෙන්න ප්‍රමාද වුණාට සමහර කාන්තාව ඉන්නවා හරි ඉක්මනට ඔය වගේ උත්තර එනවා. ඒ නිසා කොච්චර සංසුම් පාලනයක් තියෙන කාන්තාවක් වෙන්න ඕනේද ඉහළකට යන්න. ඊට පස්සේ යා දන් දෙනේවා, යා යනේන පන්සල්, ඒවට බාධා කරන්නේ නැහැ බිරිඳ. තමනුත් ගරු කරනවා. ස්වාමියා කිව්වෝ දානයක් දෙමු කියලා ඈ උයලා දෙනවා. අපි දන්න පුතෙක් ඉන්නේ, ඒ පුතාට ආසා හිතිලා හැමදාම දානයක් දෙන්න. හැමදාම දානයක් දෙන්න ආසා හිතිලා බිරිඳට කිව්වා අපි හැමදාම දානයක් හදනවා, මට ආසයි ඔයා උයලා දෙන්න ඕනේ කියලා. බිරිඳ කිව්වා හා කියලා. අදට ඒ හැමදාම දානේ පූජා කරගෙන දැන් මේ වෙනකොට අවුරුදු 13ක් වෙනවා. කවදාවත් ඒ බිරිඳ බෑ කියලා නෑ. අමාරුයි කියලා නෑ. ස්වාමියා හදිසි කටයුත්තකට ගියත් දාන වේලා හදනවා. ඔන්න ඈලා නම් ඉහළට යයි. කරදරයක් කොට සලකන්නේ. අම්මට ස්වාමියා ගෙනල්ලා දෙන දේවල් අම්මට දෙනකොට, එයාගේ තාත්ත මහත්තයාගේ තාත්තට මහත්තයාගේ අම්මට දෙනකොට කුටු කුටු නෑ, මෝනෙබල් කරගෙනලි නෑ. ওই දෙවෙනි ගුණේ තමන්ට ලැබෙනවනේ මොනවා හරි. කන්න දෙයක් තියෙනවනේ, අඳින්න දේවල් තියෙනවනේ, ඉන්න ගයක් තියෙනවනේ. බාධා කරන්නේ ස්වාමියාන්ට. ඊට පස්සේ තියෙනවා තුන්වෙනි කාරණාව. යේතේ බත්තු අබ්බන්තරා කම්මන්තා උන්නායතිවා කප්පාසාතිවා
දක්කා හෝති අනලසා ස්වාමියා ගෙදර කරන කටයුතු තියෙනවනේ එහිලා දක්ෂයි කියනවා මේකේ අර්ථය තමයි ස්වාමියාගේ රැකියාවට ජීවනෝපායට උදව් කරනවා මහත්තයා ඔෆිස් එක වැඩ නම් මහත්තයට කියන ඔයා ඔෆිස් එකේ වැඩ ටික බලන්න එයා හොඳට ඇඳුම් ටික හොදලා දීලා කණ්ඩ බොණ්ඩ ටික ළඟට දීලා වැඩ අඩු කරනවා ගණන් හදන්න තියෙන එකක් නම් ලියන්න තියෙන දෙයක් නම් මටත් ඔයාට උදව් කරන්න පුළුවන් මගෙන් මොනව හරි කිරෙන තියෙනවා නම් කියන්න කියලා සපෝට් කරනවා නෝනා මේ ඔක්කොම දේවල් පුරුදු කරන්නේ මේ වගේ අවසාන ප්‍රතිඵල ලැබෙන්නේ ස්වාමියාටද බිරිඳටද කලින් නැගිටින එක පස්සේ නිදා ගන්න එක වැඩපළ ඔයලා කරන එක ප්‍රිය වචන කතා කරන එක ප්‍රිය ලෙස හැසිරෙන එක ස්වාමියාගේ අම්මයි තාත්තට එයා සලකද්දී ඉරිසියා නොකර ඉන්න එක ඒකේ විපාකේ එන්නේ තමන්ටද ස්වාමියාටද තමන්ට එන්නේ සංසාරේ කවුරුදු කෝටි ගාණක් දුක් විඳින්න නැහැ දෙන්වන් දෙසවන් ඇත්තෝ පිංසිතින් ශ්‍රද්ධාව වඩත්වා